වෙනස් ලෝකයේ නාලිකාවේ අපි නිරන්තරයෙන් ඔබට වැදගත් වැඩසටහන් රැගෙනෙනව වගේම අප නාලිකාව තුලින් ඔබ වෙනුවෙන් අදත් ඔබට වැදගත් වැඩසටහනක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා අප විසින් ආරම්භ කරන ලැබූ වාස්තු දෝෂ වැඩසටහන සමගින් තමයි ඔයා මේ එකදුලා ඉන්නේ ඔයා දන්නවා වාස්තු දෝෂ කිව්වහම අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකක් ගැනද කියලා ඔව් අපි කතා කරන්න යන්නේ ඔයාගේ දිවසේ දෝෂයක් නම් ඔයාටම ඒ දෝෂ පරීක්ෂා කරගන්න පුළුවන් ක්‍රමවේදයන් ගැන ඔබ විසින්ම ඔබගේ නිවසේ දෝෂයන් පරීක්ෂා කරගැනීමෙන් කිසිදු මුදලක් වැය නොකර ඔබට ඇති ගැටලු පිළිබඳව ඔබටම වටහා ගන්න පුළුවන්. එතෙන් මේ වැඩසටහන අවසානයේ වෙනකන් නරඹන්න කියලා මම හෘදයාංගම ආරාධනා කරනවා. හරි पेरे वेडसटहने मम कि वास्तुदोषा गन मतकाईने ये वास्तुदोषा पिलीतर तमाय अद वेडसटहने अभी रगनवीलतीन इतन ओया वेडसटहन बेलवे धर्मेक बल्लन की मतकन पेरे वेडसटहने कि वास्तु सिद्धांत दुर्वलूट अभी हंधुनागारे कोहमद मोलिन्म अभी एगन कथाकलेम ओया के निवसे वारगाड़ी प्रमाण सकस्किरी वध जन्मवेणी अयहपात बलगण्यम सिधुवीतीन वीट ओबगे निवसे सतुट नतिकरण असमगीय निवस पुरा वर्धने वेण विशेषेन्म ओबगे निवसे एवनिदे नितर नितर अतिवन विट ओया कलयुत्ते एव समग गटीमनव एट इसे वीमटति हेतु स्वयवलिम हरे अभी दम बलमु मे गृहपिंडे सकस्करगानी कोहमद खेला ඔබ විසින් ඔබගේ නිවසේ සිහියුම් බල නැකත නිශ්චිතව හඳුනාගත්තට පස්සේ එම නැකත අයහපත් නම් ගෘහයට පර්ම මෛත්‍රී මෛත්‍රී යන සිහියුම් බල නැකත් සකස් කර ගැනීමෙන් පසුව නිවසේ සාමය හා සතුට රජින බව කිව යුතුය. හරි අපි දැන් බලමු මේ සිදු කරගන්නේ කොහොමද කියලා. ඔබ ජන්ම නැකතට ඊටාම ගැලපෙන පරිදි නිවසේ නැකත සකස් කරගත යුතුය. ඒ සඳහා දැනට පවතින නිවසේ වර්ගඩි ප්‍රමාණයට අවශ්‍ය මදි වර්ගඩි ප්‍රමාණය සොයාගෙන එකතු කිරීමෙන් මේ සකස් කරගන්න පුළුවන්. දැන් කල්පනා කරන්නකෝ මේ දේ කරන්න ඔබගේ වර්ගඩි ප්‍රමාණය වැඩි කරගත යුතු ආකාරය පිළිබඳ. ඒ කියන්නේ ඔබගේ නිවසට තව කොටසක් පිටතින් එකතු කර යුතුයි. ඉතින් මෙහෙම දෙයක් කරන්න අපහසු නම් ඔබට පුළුවන් අපි පෙර ගණනය කිරීම වලින් ඉවත් කරන්න කිව්ව ගබඩා කාමරය වැරැන්ඩ එකට මුල් කලක් තියාගෙන එයත් ඔබගේ නිවසට අයත් කොටසක් කරගෙන නිවසේ වර්ගඩි ප්‍රමාණය වැඩි කරගන්න. මේ මොන දේ කරන්නත් ඔබගේ නිවසේ දැනට පවතින සිහියුම් බල නැකත සොයා ගන්න ඕනේ. හරි. දැන් තව ප්‍රශ්නයක්. ඔබ දැන් ඔබගේ නිවසේ බල ගැන්වීම කළා කියලා හිතන්නකෝ. දැන් ඔයා ඔයාගේ නිවසේ බ්‍රහ්මපාදය හොයා ගන්න ඕනේ. ඇත්තටම මොකක්ද මේ බ්‍රහ්මපාදය කියන්නේ? ඔව්. බ්‍රහ්මපාදය කියන්නේ නිවසේ මධ්‍ය ලක්ෂ්‍යය. එතින් මේ මධ්‍ය ලක්ෂ්‍ය ගැන වැඩසටහනක් මේ නාලිකාවේ වාස්තු වැඩසටහන් මගින් මීට පෙරත් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වැඩසටහන නැරඹුවොත් කොහොමද හරියටම මධ්‍ය ලක්ෂ්‍ය හොයාගන්නේ කියලා ඔයාට දැනගන්න පුළුවන්. එතින් ඔබගේ නිවසේ බ්‍රහ්මපාදය අපිරිසිදු නම් ඔබගේ නිවසේ සාමය කියන දේ පවතින්නේ නැහැ. ඒක නිසා අපි හැම විටම බ්‍රහ්මපාදය පිරිසිදුව තියාගන්න ඕනේ. ඔබගේ නිවසේ ගැටුම්කාරී තත්ත්වයන් තියෙනවා නම් ඒ කාරණාවලට එක එල්ලේම ඔබගේ නිවසේ බ්‍රහ්මපාදයේ බලපාන බව කිව යුතුයි. ඒ වගේම තමයි විශ්ව ශක්ති කේන්ද්‍රය අවහිර වූ විට එම නිවසේ ජීවත් වන නිවසියන්ට යහපත් මානසික තත්ත්වයන් ඇතිවන්නේ නැහැ. නිතරම මානසික පීඩනය හා කලහකාරී තත්ත්වයන් ඇති වෙනවා. ඉතින් මේ වගේ ඔයාගේ ගෙදර නිතරම ගැටුම් ඇති වෙනවා නම් බ්‍රහ්මපාදය ගැන හොයලා බලන්න කියලා අපි මතක් කරනවා. ඊළඟට අපි කතා කරන්න යන්නේ ඔයාගේ ඉඩමේ ඊසාන හා නිරිත දිශාවන් ඉතාමත් පිරිසිදුව පවත්වා ගැනීමට ඔබ උනන්දු විය යුතුයි. නිවසින් එළියට යන්න තියෙන දොරවල් හැම විටම දකුණු දිශාවට ඇතුළුව තවත් දිශා දෙකකින් යොදන්න. මේට අමතරව ඔබගේ නිරිත දිශාව ගැන වඩා සිතිය යුතුයි. ඔබ සෑම විටම නිරිත දිශාවට ඇති කාමරයක වාසය කිරීමට උත්සාහ ගන්න. අපි මේ මතක් කරන්නේ ගෘහ මූලික තැන පිළිබඳව. එම දිශාවට සිටින අය ඔබගේ නිවසේ ඉතාමත් ප්‍රබල වන බව දැනගන්න. ඔන්න ඔයාට ගෙදර ප්‍රබල වෙන්න ඕනි නම් දැන්ම නිදන කාමරය නිරිත දිශාවට වෙන් කරගන්න. ඒ වගේම ඔබ ගිනිකුණ දිශාවට සිටීමෙන් වළකින්න. එවිට සිදුවන්නේ ගිනිකුණ දිශාවේ ශක්තියින් වර්ධනය වී ඒ ඔබගේ සාමය සතුට විනාශ කරන එක. සෑම විටම ඔබට නතු කර ගැනීමට යමක් තියෙනවා නම් එය ගිනිකුණ දිශාවට යොමු කළ යුතුයි. ඉතින් මම ඉහත කිව්ව කරුණු වගේම ඔයාගේ නිවසේ සාමය කඩා කප්පල් කරන දේවල් රාශියක් තියෙනවා. ඉදිරි වැඩසටහන් වලින් අපි ඒව ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින්
අපේ මේ වැඩසටහන ගැන ඔබට කියන්න තියෙන දේවල් අපිට කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඔබට ඉදිරියේදී මෙම වැඩසටහන මගින් කතා කළ යුතු මාතෘකා මොනවද කියලා අපිට කියන්න. අදට අපි ගිහින් එන්න. ඔබට සුබ දවසක්.